හරි ඉතින් ඔයාලට බලාගන්න පුළුවන් අපේ ටෙලිග්‍රෑම් channel එකට ආවට පස්සේ මෙතන මම දාලා තියෙනවා ඔමේගා network එක ගැන ඔයාලා දන්නවා ඕම් කියලා mining app එකක් අන්න ඒකේ update එකක් යනවා දැන් මෙයාලගේ testnet එහෙම මේ launch කරලා තියෙනවා testnet එකක් ඉතින් ඒකට එහෙම අපිට කරන්න පුළුවන් ඉතින් ළඟදීම මේක launch වෙන්න තියෙනවා ඔයාලා තාම පටන් ගත්තේ නැත්නම් මෙන්න මේක දැන්ම පටන් ගන්න පුළුවන් තාම කරපු නැහැ ඉතින් මේක අප්ඩේට් එක තමයි ගේන්න යන්නේ කොහොමද මේ ටාස්ක් එක හරියට කම්ප්ලීට් කරගන්න කියලා තමයි අපි කතා කරන්න යන්නේ. හරි එතකොට මෙන්න මේ විදිහට මම පෝස්ට් එකක් දාලා තියෙනවා ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ පෝස්ට් එකේ තමයි ඔක්කොම විස්තර තියෙන්නේ. ඔයාලට මෙතන මේ පෝස්ට් එකේ ලින්ක් එක මම දාලා තියෙනවා. ඔයාලට ඒකෙන් ඇවිල්ලා මේ පෝස්ට් එකට එන්න පුළුවන්. හරි එතකොට මෙයාලගේ ප්‍රින්ට් එකේ සඳහන් කරලා තියෙනවා මෙන්න මේ විදිහට earn කරන්න පුළුවන් ක්‍රම ප්‍රහා එතකොට ඔයාලා මේන්ලිම earn කරන්න පුළුවන් මේ app එක අරගෙන mining කරන්න පටන් ගන්න. ඉස්සලා නම් මේකේ coin 20ක් වගේ හම්බුණා. දැන් ඔයාලට coin 16ක් වගේ තමයි හම්බෙන්නේ. ඒත් තාම වැඩ කරන්න පටන් ගන්න පුළුවන්. ඉතින් මේකේ invest කරලා earn කරන්නත් පුළුවන්. ඒ වගේම මෙතන CD tags තියෙනවා. ඒකේ නර මම video එකක් කරලා තියෙනවා එයාගේ playlist එකේ. ඔයාලට බලන්න පුළුවන් crew tags කියලා මම video එකක් කරලා තියෙනවා. අනේ ඒ වගේම tags තමයි මේ CD tags කියන්නේ. ඒකෙම ඒක තමයි. ඉතින් ඊට පස්සේ මේ ප්‍රීම් ටාස්ක් කියලා එකක් තියෙනවා. ඒක ගැන මම වීඩියෝ එකක් කරලා තියෙනවා. ඒ අර ප්‍රීලිස්ට් එකේ කොහොමද කරන්න කියලා. හරි. එතකොට මෙන්න මෙතන අන්තිමට කියනවා ටෙස්ට් නෙට් වලින් ඔයාලට සහභාගී වෙලා ටර්න් කරන්න පුළුවන් කියලා. හරි. ඉතින් අනිවාර්යයෙන්ම ඔයාලා මෙන්න මේක කරගන්න කරපොඩි ඇති කට්ටිය සහ කරපු මයින් දැන්ට මයිනින් කරන්න කරගෙන යන කට්ටිය අනිවාර්යෙන් මේක කරගන්න කියලා මතක් කරනවා මේ වීඩියෝ එක බලලා. හරි. එතකොට මයිසලාම් කියලා දෙන්නම් කොහොමද මේක රෙජිස්ටර් වෙන්න කියලා මම රෙජිස්ටර් ස්ටෙප් එක මෙන්න මෙතන දාලා තියෙනවා ඔයාලට. ඊට පස්සේ ඉස්සෙල්ලාම ඔයාලා ඇප් එක ගත්තාම මෙන්න මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ ඔයාලගේ ඇප් එක. ඔයාලා යන්න ඕන මෙතන රෙජිස්ටර් කියන බටන් එකෙන් ඉස්සරහට යන්න ඕන. මෙන්න මෙතන රෙජිස්ටර් කියන බටන් එකක් තියෙනවා. ඒකෙන් ඉස්සරහට යන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට ඊමේල් එක දෙන්න තියෙනවා. ඊට පස්සේ මෙතන පාස්වර්ඩ් එකක් සෙට් කරන්න. මේ පාස්වර්ඩ් එක මෙන්න මෙතන දීලා මෙතන රෙජිස්ටර් බටන් එක ක්ලික් කරන්න ඕන. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට මෙතන අනිවාර්යයෙන්ම ෆුල් නේම් එක ලබා දෙන්න. හරි ඩීටේල් තියෙන නම. මොකද මෙයාම KYC එකක් අනිවාර්යෙන් දෙනවා කියලා කියනවා. ඒක නිසා මෙන්න මෙතන ඩීටී ડોකියුමන්ට් වල තියෙන නමම දෙන්න ඕන. ඊට පස්සේ මෙතන ඔයාලගේ කැමති යූසර් නේම් එකක් එන්ටර් කරන්න පුළුවන් අතුරු හතරට වැඩි යූසර් නේම් එකක්. ඊට පස්සේ මෙතන කන්ෆර්ම් දෙන්න. ඊට පස්සේ ඔයාලට මෙන්න මෙතන ඉනුරේෂන් කෝඩ් එකක් ඉල්ලනවා. ඒකට දෙන්න ඕන මෙන්න මේ මම පෝස්ට් එකේ ඉල්ලලා තියෙන කෝඩ් එක. අර අතන පෝස්ට් එකේ ඔයාලට මෙතෙන් ආපහු කොපි කරගන්න පුළුවන් ඒ කෝඩ් එක. නැත්නම් ඔයාලට රිවෝඩ් එක හම්බෙන්නේ නැති වෙයි. රිවෝඩ් එක හම්බෙන්නේ නැති වෙයි. ඊවරින් කෝඩ් එක දෙන්න. එතකොට මට රිවෝඩ් එකක් හම්බෙනවා. ආටත් හම්බෙනවා. හරි එතකොට හරි ඊට පස්සේ මෙන්න මේ විදිහට ඔයාලට හරියට රෙජිස්ටර් වුණා නම් ඔයාලගේ මෙන්න මෙතන ස්ටාර්ට් බටන් එකක් කියලා තියෙනවා. අන්න ඒක ක්ලික් කරලා තමයි ඔයාලා එදිනෙදා මයින් කරගන්න තියෙන්නේ. හරි එතකොට මම ගිහින් පෙන්වන්නම්. මම දැන් ඔයාලට මේකේ ස්ක්‍රීන් එක ෂෙයා කරනවා මගේ ෆෝන් එකේ. එතකොට මම මේ විදිහට ඇප් එක ඕපන් කරගන්නවා. ඇප් එක ඕපන් කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට. මේ විදිහට තමයි පෙන්වන්නේ ඔයාලට. ඉතින් මෙන්න මෙතන ස්ටාර්ට් බටන් එක ක්ලික් කළා ඔයාලට මෙන්න මෙතනින් ඔයාලට මේක ස්ටාර්ට් කරගන්න පුළුවන් මෙන්න මේ විදිහට. ඉතින් මෙන්න මෙතන පෙන්වනවා මයිනින් වෙන පැයට මයිනින් වෙන්නේ කොච්චරක්ද. ඒ වගේම මේක 24 24 තමයි ඔයාලට ෆයිල් ස්ටාර්ට් කරන්න තියෙන්නේ. ඒ වගේම මෙන්න මෙතන ඔයාලා ක්ලික් කරාම මෙතන ඊට තුන ක්ලික් කරාම ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ මේකේ මයිනින් වෙන තව වලට් එකක් තියෙනවා මෙන්න මෙතන. ඒ වගේම ඔයාලගේ ටීම් එක මෙතනින් බලා ගන්න පුළුවන්. ටීම් එකට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට මෙතන රිමයින්ඩ් පෙන් කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ තාම මේක මයිනින් කරන්න පටන් ගත්තේ නැති අයට මෙන්න මෙතනින් ඔයාලට මේ බටන් එක ක්ලික් කරාම එයාට නොටිෆිකේෂන් එකක් එනවා. ඒ වගේම මෙන්න මෙතනින් ඔයාලගේ රෙෆර් ලින්ක් එක රෙෆර් කෝඩ් එක ලබා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන වොලට් කියලා ඔප්ෂන් එකක් තියෙනවා. අන්න ඒකට යන්න. ඒකට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට මේක මනින් වෙනවා. ඔයාලගේ බැලන්ස් එක බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මෙතන සඳහන් කරලා තියෙනවා මේක KYC එකක් එනවා කියලා. ඉතින් අනිවාර්යයෙන්ම
ඔයාට මේක ගන්න නම් අනිවාර්යෙන් KYC කරන්න ඕන. ඒ නිසා ඔයාලා රතෙන්ට දෙද්දි හරි නේම් එක දෙන්න ඕන. ඊට පස්සේ මෙන්න මෙතන ඔමේගා නෙට්වර්ක් කියන එක උඩ ටච් කරන්න. ඊට පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට BNB Smart Chain කියන ඔප්ෂන් එකක් තියෙනවා. ඉතින් අන්න එකට යන්න ඕන. ඒකට ගිහිල්ලා ඔයාලා වොලට් එකක් ක්‍රියේට් කරගන්න. ඔයාලා මෙතන වොලට් එකක් ක්‍රියේට් කරගද්දී ඔයාලට පුළුවන් අලුතෙන්ම ඕන වොලට් එකක් ක්‍රියේට් කරගන්න. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් වොලට් ඉම්පෝර්ට් වොලට් කියලා මගේ ගෲප් එකේ දාලා තියෙනවා. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් යොස් කරන වොලට් තුන හතරක් තියෙනවා. සයිට් කනෙක්ට් කරන්න මේලි හෝල්ඩ් කරන් ඉන්න කොයින් දාන්න වෙනවා වොලට් එක. ඔය විදිහට අපි අපේ ගෲප් එකේ අයිඩමම් කියලා තියෙන්නේ. ඒ විදිහට වොලට් දෙක තුනක් යොස් කරන්න කියලා. මොකද ඒක සිකියුරිටි එක පවත්වාගෙන යන්න ඕන නිසා. හරි, ඒකේ වොලට් ඉම්පෝර්ට් වොලට් කියලා එකක් තියෙනවා. අන්න ඒ වොලට් එක ඔයාලට මේක යූස් කරන්න පුළුවන්. මම ඒකේ ලින්ක් එකක් දාලා තියෙනවා ඔයාලට. ඊට පස්සේ මම මෙතනින් ගිහිල්ලා ඔයාලට මෙතන ඉම්පෝර්ට් කියන එකෙන් ඒ වොලට් ඉම්පෝර්ට් වොලට් එකේ වර්ඩ් දෙකම මෙතන දෙන්න පුළුවන්. නැත්නම් නිව් වොලට් කියන එක ක්ලික් කරලා ඔයාලට වොලට් එක ක්‍රියේට් කරගන්න පුළුවන්. මම ඒ වොලට් එක ක්‍රියේට් කරගන්න විදිය දැන් කියලා දෙන්න යන්නේ. ඉතින් මේක තමයි ඔයාලගේ තියෙන පොයින්ට් එක ගන්න පුළුවන් වෙන්නේ. ඉස්සරහදී ගොඩක් දුරට මේක තමයි හම් වෙන්නේ. හරි, අනිවාර්යෙන් ඒකත් කරලා තියාගන්න. හරි, ඊට පස්සේ ඔයාලට මෙන්න මෙතන බලා ගන්න පුළුවන් register step එකට යටි register link එක ඉතින් ගින් ලැප් එක download කරගන්න පුළුවන්. මෙන්න මෙතන code එක දිනවා. මේක click කරාම මේ විදිහට copy වෙනවා. මේක ඒ code එක ඊට පස්සේ copy කරගෙන ගිහින් අතෙන්ද දෙන්න පුළුවන්. හරි, ඊට පස්සේ මෙන්න මෙතන green.io කියන tag එක තියෙනවා. ඉතින් මේක click කරාම ඔයාලට මෙන්න මේ විදිහට එනවා. මේකෙන් ඔයාලට මේ මෙන්න මේ tag එක කරන්න පුළුවන්. ඉතින් මෙන්න මේකේ ඔයාලා අර app එකට දුන්න wallet එකේම address එක copy කරන් මේකට දෙන්න පුළුවන් මේ tag එකට. ඉතින් මම මේක click කරගන්නවා මේ විදිහට. ඔයාලා මේ විදිහට ආවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට ටාස්ක් කරන්න තියෙනවා. තව දවස් 8යි මේ ටාස්ක් එක කරන්න තියෙන්නේ. එතකොට ඔයාලට මෙන්න මේ විදිහට ජොයින් වෙන්න පුළුවන් ක්‍රම මෙතන කීපයක් තියෙනවා. එතකොට ඔයාලට මෙන්න මෙතන මේකෙන් ඩේලි ලබා ගන්න පුළුවන් මේ පොයින්ට් පහක්. ඉතින් මෙන්න මෙතන ඔයාලගේ ඇඩ්‍රස් එක දෙන්න පුළුවන් මෙන්න මෙතනින්. ඇඩ්‍රස් එක ඉදිරියෙන් ඇඩ්‍රස් එක ආරෝලක් ටිකේ. ඊට පස්සේ මේ ඔයාලගේ තියෙනවා ටෙලිග්‍රෑම් ගෲප් එකක්. ඒකට ජොයින් වෙන්න ජොයින් වෙනකොට පස්සේ මෙතන ක්ලික් කරන්න. ඔයාලට ඊට පස්සේ මේක හම්බ වෙනවා. ඊට පස්සේ ඔයාලට පොයින්ට් ගන්න මෙන්න මෙතනින් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මම මෙතන මෙයාලගේ ට්වීට් වලට රිට්වීට් කරන්න කියලා තියෙනවා. ඒ ඔයාල කරගන්න. ඔයාලා මේකේ වීඩියෝ එක මම දාලා තියෙනවා මේ වගේ එයාලා කරන්න හැටි. අනිවාර්යෙන් එයාලා ප්ලේලිස්ට් එකට ගිහිල්ලා ඒව ටික බලන්න. ඊට පස්සේ මේ පේජ් එකට විසිට් කරන්න කියලා තියෙනවා. මෙතන ක්ලික් කරලා ඔයාලට විසිට් කරන්න පුළුවන්. මම දැන් මේකට ලොගින් වෙලා නැති නිසා තමයි මේ විදිහට පෙන්නන්නේ. ඒ වගේම මෙන්න මෙතන රෙෆරල් ලින්ක් එක ඔයාලට ලබා ගන්න පුළුවන් මෙන්න මෙතනින් ගිහිල්ලා. හරි, ඔයාලට බලා ගන්න පුළුවන් මම දැන් account එකෙන් login වුණා. මෙන්න මෙතන Twitter කියන task කියන එකෙන් click කරාම මෙතන Twitter එක connect කරනවා. ඔයාලට කෙලින්ම login වෙන්න පුළුවන්. නැත්නම් මෙන්න මෙතනින් ඔයාලට NI login වෙන්න option. හරි, ඊට පස්සේ ඔයාලට මෙන්න මෙතන මයික ටාක්ස් එක කරන්න මෙන්න මේ ටාක්ස් එක මම කරන්න පුළුවන්. දැන් මෙන්න මෙතන click කරන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට මෙතන tick mark එක වැටෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් මේක මේ පාට වෙනවා. ඉතින් මෙන්න මෙතන point ගන්න ඔයාලට එකතු වෙනවා. ඊට පස්සේ මෙන්න මෙතන රෙකෝඩින් එක ලබා ගන්න පුළුවන් අන්තිම ටාක්ස් එක විදිහට ඔකට රෙකෝඩ් කරන්නත් පුළුවන්. මේ විදිහට තමයි මේක earn කරන්න තියෙන්නේ මේ ටික. එතකොට මේක නම් ඉවර වෙනවා 5:08 වෙනින්දා මේක ඉවර වෙනවා. ඊට පස්සේ තියෙන්නේ අපි බලමු මොන ටාක්ස් එකද කියලා. ඊට පස්සේ මේ ටාක්ස් එකට අමතරව මෙන්න මේ ටාක්ස් එක තියෙනවා සීරි ටාක්ස් එක. අනේ මෙතන ලින්ක් එකක් තියෙනවා අනිවාර්යෙන් යන්නේ ඒකෙන් කෙරෙන යන්න ඔයාලා. මේ ලින්ක් එක ක්ලික් කරලා ඔයාලා මේ විදිහට ආවට පස්සේ මේ විදිහට පෙන්වනවා. ඉස්සලාම පෙන්වන්නේ මෙන්න මේ විදිහට ඔයාලට මෙන්න මේ විදිහට ඔයාලට පෙන්වනවා. මේකේ මෙන්න මෙතන accept invite කියන එක ක්ලික් කරන්න ඕන. මේ විදිහට කලින් මේක වෙනවනම් ඒක ක්ලික් කරන්න. ඉතින් මේක ගැන මම වීඩියෝ ඔයගලන්ට දාලා තියෙනවා. ඒක බලන්න මේ ටාක්ස් කොහොමද කරන්නේ කියලා. ඉතින් ඊට පස්සේ ඔයාලට මෙන්න මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් ඩේලි කනෙක්ට් කියලා ඔප්ෂන් එකක් තියෙනවා. ඒ වගේම මෙන්න මේ විදිහට ටාස්ක් තියෙනවා. මේ විදිහට බලා ගන්න පුළුවන් මේ ඔක්කොම ඔයාලට කම්ප්ලීට් කරන්න ළමයි තියෙන්නේ. අනිවාර්යයෙන් මේක කම්ප්ලීට් කරන්න ඔයාලා මෙන්න මේ විදිහට මම එකක් දෙකක් කරලා පෙන්නන්න. ඊට පස්සේ මේ මේ වගේ නම් කෙලින්ම මේකේ ක්ලේම් රිවෝඩ් කියන එක ක්ලික් කරන්න පුළුවන්. මේ ඩේලි කරන්න තියෙන එක ඩේලි ඔයාලට මේ විදිහට සයින් වෙන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මෙතන පොයින්ට් ප්‍රමාණය වැඩි වෙනවා. ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා මෙතන වෙබ්සයිට් එකට ගිහින් බලන්න කියලා. මෙතනින් වෙබ්සයිට් එකට යන්න පුළුවන්.
ටයිම් එකක් කවුන්ට් වෙනවා. ඒ ටයිම් එක කවුන්ට් වෙනාට පස්සේ ඔයාලට පුළුවන් මේ ක්ලේම් රිවෝඩ් කියන එක ටික් කරලා මෙතනින් රිවෝඩ් එක ක්ලේම් කරගන්න. හරියට පස්සේ මෙයාලගේ ට්විටර් ඒවා කියන ඒවා ෆලෝ කරන්න තියෙනවා. ඔයාලා මෙන්න මෙතන ඔයාලා මේ විදිහට තමයි ඉන්නේ. මේකට ආවද පස්සේ මෙන්න මෙතන ඔයාලා බලගන්න පුළුවන් ඔයාලගේ ප්‍රොෆයිල් එක. ඒ ප්‍රොෆයිල් එක ක්ලික් කරගන්න. ක්ලික් කළා මෙන්න මෙතන ඔයාලා බලගන්න පුළුවන් account settings කියලා option එකක් තියෙනවා. අන්න ඒකට යන්න. ඒකට ගියාට පස්සේ ඔයාලගේ wallet address එක මෙතනට දාන්න තියෙනවා. මෙන්න මෙතන Omega address එක කියලා එකක් තියෙනවා. අන්න එතනට ඔයාලගේ අර ක්‍රියේට් කරගත්ත හෝ අර app එකේ ක්‍රියේට් කරගත්ත හෝ import කරගත්ත wallet address එකේ address එක මෙන්න මෙතනට ලබා දෙන්න පුළුවන්. මෙන්න මෙතනට ලබා දීලා මෙන්න මෙතන save දෙන්න තියෙනවා. ඉතින් ඒක Ethereum address එක තමයි. හරි මම දැන් ඒක කරගන්නේ. ඔයාලට මේක මම full video එකක් කරලා තියෙනවා මේ වගේ tasks කොහොමද කරන්න කියලා. ඒවට playlist එකේ ගිහින් බලන්න. ඔයාලට ඒකට යන ඒකේ link එක මම දාලා තියෙනවා කොහොමත් අර පළවෙනි මම පෙන්නුවා Telegram channel එකේ පෙන්නුවා post එකේ මම link එක දාලා තියෙනවා. සහ pin comment එකේ ඔයාලට එතෙන්ට යන්න ඕන link එක දාලා තියෙනවා. එකකින් ගිහිල්ලා ඔයාලට මේවා ටික complete කරගන්න පුළුවන්. ඊට ඊට පස්සේ කරන්න තියෙන්නේ මේකේ test net airdrop එක. ඉස්සෙල්ලාම ඔයාලා මෙන්න මෙතන test net එක කරගන්න ඕන ඔයාලගේ metamask wallet එකට. මෙන්න මෙතන test net details කියන එකෙන් ගිහිල්ලා ඔයාලා මෙන්න මෙතන මම දාලා තියෙන test net එකේ add කරගන්න ඕන details ටික මෙතන wallet එකට ඇවිල්ලා ඔයාලා යන්න ඕන මෙන්න මෙතන network වලට. network වලට ගිහිල්ලා මෙතන add network කියන එකට යන්න. ඊට පස්සේ ඔයාලට මේ විදිහට බලන්න පුළුවන්. ඊට පස්සේ මේ විදිහට ඔයාලගේ page එක load වෙනවා. page එක load වුණාට පස්සේ මෙන්න මෙතන යටින් තියෙනවා add network manually කියලා. අන්න ඒක click කරගන්න. ඒක click කරගෙන ඔයාලා මෙන්න මෙතන ඉන්න ඕන. ඔයාලගේ අර copy කරගත්ත ඒවා ටික මෙන්න මෙතන ඉඳින්න ඕන details ටික. ඉස්සෙල්ලාම මෙතන network name එක මේ විදිහට touch කරාම මේක copy වෙනවා. ඊට පස්සේ මෙන්න මෙතන ඉඳින්ද ඒ විදිහට මෙන්න මේවා ටික ඔක්කොම fill කරගන්න. හරි ඊට පස්සේ ඔයාලා මෙන්න මෙතන optional කියලා තිබ්බත් අනිවාර්යෙන් මේ tent ඒ මම දාලා තියෙන එක දෙන්න ඕන. මේ විදිහට එක දීලා ඔයාලට පුළුවන් මෙන්න මෙතන save button එක click කරලා ඉස්සරහට යන්න. හරි ඊට පස්සේ මෙන්න මේ විදිහට ඒක සාර්ථකව create වෙනවා. ඊට පස්සේ මේක switch කරගන්න ඒ network එකට මෙතනින් පුළුවන් වුණා. මෙතන wallet එකේ උඩිනුත් මෙතනින් කරගන්න පුළුවන්. හරි ඉතින් ඔයාලගේ wallet address එක විදිහට පෙන්නන්නේ මෙතන අර Ethereum address එකම තමයි. මේක වෙනසක් වෙන්නේ නැහැ. හරි ඊට පස්සේ මේ විදිහට post එකට යමු අපි. post එකට ගියාට පස්සේ ඔයාලට මේකේ contact address එක බලා ගන්න පුළුවන්. ඒකත් මෙතනින් copy කරගන්න. copy කරගෙන මෙන්න මෙතන set කියන එකට ගිහිල්ලා ඔයාලට import token යන්න. ඊට පස්සේ මෙතනින් import කරගන්න මේක. import කරගatti මේවා ටික ඔතන වැටෙනවා මෙන්න මේ විදිහට. ඊට පස්සේ මෙතන token ගිහිල්ලා set කරගෙන ඉන්න එක ඒවා තියෙනවා මෙතන. import token අවසානට click කරන්න. හරි ඊට පස්සේ මෙතන wallet එකට ගියාට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට මෙන්න මේ code මේ OMN එක සහ මේ WOMN කියන coin එක මැච් වෙලා තියෙයි. හරි ඉතින් ඔන්න ඒකත් කරගත්ත. තව ඒක ටික අපි බලමු. හරි ඔයාලට මෙතන ඊළඟට කරන්න තියෙන්නේ මෙතන WhatsApp කියන එකට ගිහිල්ලා ඒකෙන් ඔයාලට ඔයාලගේ wallet address එක කරගෙන ගිහිල්ලා මෙතන ඒකට process කරගන්න ඕන ඉස්සලාම point ටික. ඉතින් ඔයාලට guide එකක් ඕන මෙන්න මෙතන මේ banner එක click කරන්ද මේ විදිහට banner එක click කරලා එතනින් guide එකක් ගන්න පුළුවන්. ඒක කරන්න ඕන ටික මෙයාලම සඳහන් කරලා තියෙනවා මොනවද කරන්න ඕන කියලා. ඉතින් මෙතනින් ඔයාලට guide එකක් ගන්න මෙතන හැකියාවක් තියෙනවා මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මෙතන wallet එක create කරන තැන ඉඳන්ම videos එහෙමත් තියෙනවා සහ screenshot එහෙමත් තියෙනවා. ඉතින් මෙන්න මෙතන මෙයාලා දාලා තියෙනවා මෙතනින් process කරගන්න පුළුවන් කියලා. මෙතෙන්ට ඔයාලට මෙන්න මෙතෙන්ට ඔයාලා copy කරගත්ත bullet එකේ address එක ඔයාලා මෙතෙන්ට දීලා මෙතනින් request කියන එක click කරගන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙයි මෙන්න මෙතන ඔයාලගේ wallet එකට ගියාම මෙතන token එකක් add වෙලා තියෙනවා. ඉතින් ඔයාලට ආයෙ මේක claim කරගන්න බෑ. මේ privacy අතරකින් වගේ තමයි ආයෙ ඔයාලට මේක claim කරගෙන ඉන්න හැකියාවක් තියෙන්නේ. දවසින් දවස ඔයාලට මේක claim කරගෙන ඉන්න හැකියාවක් තියෙනවා. ඉතින් අනිවාර්යෙන් දවසින් දවස ඔයාලා මේක claim කරගන්න.
ටෙස්නෙට් යාඩට් එක ඔයාලා දවසක් කර දවසක් හෝ කීපවතාවම කරන්න ඕන. ඒක නිසා මේක අනිවාර්යෙන් ෆ්‍රේම් කරලා තියාගන්න. හරි, ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මම මෙතන ස්වැප් කියලා ලින්ක් එකක් දාලා තිනවා. මේකට යන්න පුළුවන් ඔයාලට ඒ ලින්ක් එකෙන්. පස්සේ මේ විදිහට සයිට් එකට ආවට පස්සේ මෙන්න මෙතන ඔයාලට ඉස්සරහ වලට කනෙක්ට් කරගන්න පුළුවන්. මේ විදිහට වලට කනෙක්ට් කරගන්න ඔයාලා. වලට කනෙක්ට් කරගන්න මෙතනින් කොයින් එකක් ස්වැප් කරගන්න ඕන ඉස්සෙල්ලාම. ඔයාලට මේක කීපවතාවම කරන්න පුළුවන්. ඔයාලට මෙන්න මේ විදිහට මෙතනට ගිහිල්ලා ඔයාලට පුළුවන් මෙතන සර්ච් කරගන්න ටෝකන් එකක්. සර්ච් කරගත්තට පස්සේ මෙතන කන්ට්‍රාක්ට් ඇඩ්‍රස් එක දාලා සර්ච් කරගත්තට පස්සේ ඔයාලට මෙන්න මෙතනින් ඇඩ් කරගන්න එනවා. මෙතන ඇඩ් බටන් එක ඒ ක්ලික් කරලා ඇඩ් කරගෙන ඉන්න හැකියාවක් තියෙනවා. මෙන්න මේ විදිහට ඊට පස්සේ වෙනවා මේක සිලෙක්ට් කරන්න පුළුවන්. ඔයාලට මෙන්න මෙතන ටෝකන් ප්‍රමාණයක් දාලා හොදා ගන්නවා. ඉන්දේශන 0.5 වගේ ප්‍රමාණයක් දාලා මෙතනින් ස්වැප් බටන් එක ක්ලික් කරලා මෙන්න මෙතන ඔයාලට ඊට පස්සේ ඔයාලට එකෙන් කනෙක්ට් කරගන්න කන්ෆර්ම් කරගන්න එනවා. ඒක කන්ෆර්ම් කරාම ඔයාලට මේක ස්වැප් වෙනවා. ඉතින් මෙතන මේ මෙතන ක්ලික් කරලා තමයි කොයින් එක සිලෙක්ට් කරගන්න තියෙන්නේ. මේක සිලෙක්ට් කරගatti කන්ට්‍රැක්ට් ඇඩ්‍රස් එහෙම දෙන්න තියෙනවා. ඒ වලට මම පෝස්ට් එකේ ඕන්නම් දාලා තියෙනවා කීපයක්. හරි, මේ විදිහට ඔයාලා මෙතන කොම් දෙන්න. ඊට පස්සේ මෙන්න මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් පෙන්ඩින් තියෙනවා. පෙන්ඩින් තිබිලා මේක සක්සස් වුණාට පස්සේ ඔයාලට මෙන්න මේ බැලන්ස් එක බලා ගන්න පුළුවන්. මෙතනින් බැලන්ස් එක ඇඩ් වෙනවා. හරි, එතකොට මෙතන ඔයාලට කන්ට්‍රැක්ට් ඇඩ්‍රස් එක පේස්ට් කරාමත් පෙන්වනවා. දැන් ඔන්න බලාගන්න පුළුවන් මට ඉස්සෙල්ලා පෙන්වන්නේ නැහැ. එක කොයින් එකයි පෙන්වන්නේ. මේ මම කන්ට්‍රැක්ට් ඇඩ්‍රස් එක දාපු එක විතරයි. එතකොට මෙන්න මේ වීඩියෝ ටික වෙලාවක් යනවා මේවා පෙන්වන්න. ඒක නිසා පොඩ්ඩක් පේජ් එක රිෆ්‍රෙෂ් කරලා එහෙම බලන්න. ඊට පස්සේ මෙතන පෙන්වයි. දැන් මම මේ විදිහට ARB කියන කොයින් එක සෙලෙක්ට් කරගන්නවා. මේ විදිහට මෙතන ඇමවුන්ට් එක දාගන්නවා මේ විදිහටම. හරි, ඊට පස්සේ ඔයාලට බලාගන්න පුළුවන් මෙන්න මේ විදිහට මෙතන ස්වැප් බටන් එක එනේබල් වෙනවා. ඊට පස්සේ මම මේක ස්වැප් කරගන්නවා කලින් විදිහටම. මේක කන්ෆර්ම් ස්වැප් දීලා මෙන්න මේ විදිහට ඊට පස්සේ වොලට් එකෙන් කන්ෆර්ම් කරගන්න එනවා. ඊට පස්සේ මෙතන වොලට් එකෙන් කන්ෆර්ම් කරගන්න මේක. බලන්න මේ විදිහට මේ දෙක තුනම මේ විදිහට ස්වැප් කරගන්න අනිවාර්යෙන්. ඊට පස්සේ මෙතන විදිහට මේක සබ්මිට් කියලා වැඩනවා. මේක ක්ලෝස් කරගන්න. හරි, මෙතන පෙන්ඩින් තියෙන වාක්‍ය බලාගන්න පුළුවන්. ටික වෙලාවකින් මේක මෙන්න මේ විදිහට සක්සස් වෙනවා. හරි, ඉතින් මෙන්න මෙතන ඔයාලට මේවා ස්වැප් කරගන්න පුළුවන්. මෙන්න මේ BND වලට ඔයගෙ තියෙන ඒවට මෙතනින් ස්වැප් කරගන්න අනිවාර්යෙන්ම. BND වලට අනිත් ඒවාට එහෙම. ඊට පස්සේ ස්වැප් කළා ඊට පස්සේ කරන්න තියෙන අපිට මෙන්න මෙතන තව එකක් කරන්න තියෙනවා. මේකේ මේ pool කියන එකට ගිහිල්ලා pool වලට liquidity add කරගෙන ඉන්නේ. add කරන්න ඕන කියලා එතන යාලම සඳහන් කරලා තියෙනවා. මෙතන add ගිහිල්ලා ඔයාලා මෙන්න මෙතන coin එක select කරගන්න පුළුවන්. coin එකක් ඔයාලට මම මේ විදිහට මම sort කරලා එකක් දාගන්නවා ARD කියලා. ඉතින් මෙන්න මෙතනට මම මේ විදිහට ඔයාලට amount එකක් දෙන්න පුළුවන්. ඉතින් මෙන්න මෙතන info sorry බැලන්ස් එක නැහැ කියලා පෙන්නුවොත් ඔයාලට මෙන්න මෙතන බැලන්ස් එක තියෙනවා නම් මේකට ඇඩ් කරනවා නම්. ඉතින් මම මෙතන max දීලා මේක තියෙන ප්‍රමාණයම ඇඩ් කරනවා. ඊට පස්සේ ඔතන මෙන්න මෙතනින් OMN කියන coin එක මෙතනින් ඇඩ් වෙනවා. ඊට පස්සේ ඔයාලට මෙතනින් approve දෙන්න පුළුවන්. ඊට පස්සේ wallet එකෙන් confirm කරන්න ඕන. හරි, ඊට පස්සේ මෙතන ඔයාලට ආයෙ මෙතන max දීලා ඔයාලට පුළුවන් මෙතන amount එකක් දීලා මෙතනින් පුළුවන් ඉස්සරහට යන්න. ඊට පස්සේ මේක approve දෙන්න. approve දුන්නාට පස්සේ මෙතන approve කියලා බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මෙතනින් ඔයාලට ආයෙ එකක් එයි supply කියලා. හරි, ඒක approve වුණා මෙන්න මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මෙතන supply sorry supply button එක මේ විදිහට open වෙනවා. මේක click කරගන්න. ඊට පස්සේ confirm දෙන්න. ඒකත් මේ විදිහට සම්මිට් වුණා. තාම මෙතන පෙන්ඩින් තියෙන්නේ.
හරි ඔන්න එකත් සක්සස් වුණා. මේ විදිහට ඔයාලගේ මේ යටින් ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාලා ඇඩ් කරලා තියෙන ප්‍රමාණය මේ විදිහට. දැන් තව එකක් දෙකක් මේ විදිහට මේකට ඇඩ් කරගන්න. ඔයාලත් මේ විදිහට අර ස්වැප් කරලා BNB වලට ස්වැප් කරලා මැටික් වලට ස්වැප් කරලා එක එක කොයින් වලට ස්වැප් කරලා මෙතනින් පූල් දෙක තුනක් ඇඩ් කරලා තියා ගන්න අනිවාර්යයෙන්ම. ඒ වගේම ස්වැප් කරන ඒවා දෙක තුනක් අනිවාර්යෙන් කරන්න. ඔයාලට දවස දවසක් කරලා දවසක් හෝ දවස් දෙකක් කරලා දෙකක් කරගන්න පුළුවන් මේ විදිහට. නැත්නම් ඔයාලට වෙලාවක් තියෙන වෙලාවට අනිවාර්යෙන් ඒවා කරලා දාන්න. මොකද මේක ඇක්ටිව් එකේ තියෙන්න ඕන මේ ටෙස්ට් නෙට් එයාලොක් කරද්දි. හරි මන් දැන් මේ පූල් එකට මෙතන තුන් පාරක් වර්ග තුනකින් ඇඩ් කරගෙන තියෙන්නේ. ඉතින් මම මේකේ ඔයාලා මේක ඇඩ් කරගත්ත විතර නෙමෙයි ඔයාලා මේක රිමූව් කරන්න දැනගන්න ඕන. රිමූව් කරන්න මෙතන ඕන මෙන්න මෙතන පූල් එකට ගියාට පස්සේ ආයෙ පූල් එකට ගියාට පස්සේ මෙතනින් ඔයාලගේ ඇඩ් කරලා තියෙන ඒවා බලා ගන්න පුළුවන්. මන් තුනක් ඇඩ් කරලා තියෙනවා දැන්. ඊට පස්සේ මම මෙන්න මෙතනින් මෙතන පොඩි ඉතාලෙක් ක්ලික් කරලා මෙතන ඔයාලා බලා ගන්න පුළුවන්. තව ඕනනම් ඇඩ් කරගන්න පුළුවන් මේකට. මෙතන රිමූව් කරන්න පුළුවන්. මෙතන රිමූව් ගිහිල්ලා මම යනවා මේක රිමූව් කරන්න. ඔයාලට ලක්ස් දීලා මේක රිමූව් කරන්නත් පුළුවන්. නැත්නම් මේ විදියට 100 ගාණක් රිමූව් කරන්න පුළුවන්. මම 125ක් විතර රිමූව් කරනවා. මෙතන 125ක් දීලා මෙතන ඇප්රූව් බටන් එක ක්ලික් කරනවා. ඊට පස්සේ කලින් විදියට වොලට් එකේ කන්ෆර්මේෂන් එක දීලා ඔයාලට රිමූව් කරන්නයි තියෙන්නේ. හරි මේ විදියට මෙතන සයින් ඉන් කියනක දෙන්න. ඊට පස්සේ මෙතන රිමූව් බටන් එක මතු වෙනවා. ඊට පස්සේ ඔයාලා එතන රිමූව් බටන් එක ක්ලික් කරලා කන්ෆර්ම් දීලා ආයෙ මේක රිමූව් කරගන්න ඕන. හරි මේ විදියට මෙතන ක්ලික් කරන්න කන්ෆර්ම් කරන්න. ඊට පස්සේ මේක සම්මත කියලා වෙනවා. මේක ක්ලෝස් කරනවා. ඊට පස්සේ මෙතන පෙන්ඩින් තියෙනවා අර බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලා මෙන්න මෙතන බලා ගන්න පුළුවන් එක සක්සස්ෆුලි රිමූව් වුණා. දැන් ඔයාලට මෙතනින් බලපුවාම මෙතනින් අඩු වෙලා තියෙනවා පේනවා. හරි ওই විදිහට තමයි රිමූව් කරගන්නේ. ඔයාලා මේ වගේ තේ විදිහට පොඩ පොඩ රිමූව් කරන්න සහ තව ඇඩ් කරගන්න දවස දවස වගේ සහ මෙතන ස්වැප් කරගන්න ඒ ටාක්ස් එකේ එතනින් ස්වැප් ඔප්ෂන් එක සහ පූල් එකට ඇඩ් කරන එක ඒ ටාක්ස් එකේ ඉවරයි. ඊට පස්සේ තව එකක් තියෙනවා බ්‍රිජ් එකක්. මම ඒ දෙන්න එක දාලා තියෙනවා. ඔයාලට මෙන්න මෙතන අන්තිම ලින්ක් එක බ්‍රිජ් කියලා බලා ගන්න පුළුවන්. ඒකෙන් ගෙන්න ඊට පස්සේ මෙතන කොලට් එක මේ විදිහට ඔයාලා කනෙක්ට් කරගන්න ඕන. ඊට පස්සේ ඔයාලා මෙන්න මෙතන ට්‍රාන්ස් කියන එකට යන්න. ට්‍රාන්ස් කියන එකේ මෙන්න මෙතන OMN ටෙස්ට්නෙට් කියන එක උඩින්ම සිලෙක්ට් වෙලා තියෙනවා. ඊට පස්සේ මෙතන අපි ට්‍රාන්ස් කරගන්න මේ BSC බ්‍රිජ් කරගන්නේ මේ BSC ටෙස්ට්නෙට් එකට තමයි බ්‍රිජ් කරගන්න යන්නේ. එතකොට ඔයාලට මෙන්න මෙතන ටෝකන් ප්‍රමාණය දෙන්න පුළුවන් මේ විදිහට. මේ විදිහට ටෝකන් ප්‍රමාණය දෙන්න මෙතනින්. මම මේ විදිහට ටෝකන් ප්‍රමාණය දීලා ඊට පස්සේ මෙතනින් ට්‍රාන්ස්ෆර් කරගන්නවා. හරි එතකොට මෙන්න මෙතන අපි ට්‍රාන්ස්ෆර් කියන එකට කෙලින්ම ආවා. මේකේ ඉස්සෙල්ලාම ඔයාලා මෙතන WOMN කියන කොයින් එක තමයි මෙතන සිලෙක්ට් වෙලා තියෙන්නේ. ඔයාලගේ ප්‍රොසෙස් කරගන්නේ OMN කියන කොයින් එකනේ. එතකොට මෙන්න මේකෙන් ඔයාලා ස්වැප් කරගන්න ඕන මෙන්න මේ WOMN කියන කොයින් එකට. අපි ඒක කලින් ස්වැප් එකේදී කරා. හැබැයි ඔයාලා මෙතනින්දි අනිවාර්යයෙන්ම ආයෙ කරන්න ඒක. මෙන්න මේ විදිහට අපි කලින් වලට් එකටත් ඇඩ් කරලා තියෙන්නේ. මේ විදිහට ඔයාලා මෙතනින් මේ කොයින් එකක් මේ විදිහට මේ WOMN කියන කොයින් එකටත් ස්වැප් කරගන්න මේ විදිහට. හරි මේ මෙතන මේ පොඩි ඊතල දෙකක් වගේ තියෙන එකකින් කරන්නේ මේ කොයින් එක මෙතනට උඩට ගන්නවා සහ මේ මෙතන තියෙන කොයින් එක පල්ලෙහාට ගන්න එක තමයි මේකින් වෙන්නේ මෙතන ක්ලික් කරාම. හරි ඉතින් මෙන්න මෙතන ඊට පස්සේ ට්‍රාන්ස්ෆර් කියන එකට ගිහිල්ලා ඔයාලගේ මෙතන නෙට්වර්ක් එක බලා ගන්න පුළුවන් මේ විදිහට වැඩලා තියෙනවා. ඊට පස්සේ මේ මෙතනත් වෙන්නේ මේ නෙට්වර්ක් දෙක මාරු වෙන එක මට බලා ගන්න පුළුවන්. ඒක කරන්න නම් මෙතනින් අප්පු දෙන්න වෙනවා වොලට් එකේ. හරි ඊට පස්සේ මෙන්න මෙතන ඔයාලා amount එක දාගන්න මේ OMN amount එක WOMN amount එක මම මේ විදිහට දාගන්නවා. ඊට පස්සේ මේ විදිහට දාගන්න ඊට පස්සේ මෙන්න මෙතන transfer එක මට click කරගන්න. හරි ඔයාලට සමහර විට වීඩියෝ එක පොඩ්ඩක් තනින් තන කළු පාට වෙනවා වගේ
තියෙයි. ඒ මම මේ වීඩියෝ එක ඔෆ් කරලා ඊට පස්සේ ස්ටොප් කරලා ආයෙ වීඩියෝ එක ගන්නවා. මොකද මේක ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක පොඩ්ඩක් ස්ලෝ සහ ලැප් එක පොඩ්ඩක් ස්ලෝ ඒක නිසා. හරි, එතකොට මෙන්න මෙතන වලට් එකේ නොටිෆිකේෂන් එකක් එනවා. මෙතනින් ඔයාලා අමවුන්ට් එක දාන්න ඕන. මෙන්න මෙතනින් දුන්න අමවුන්ට් එක වලට් එකට මෙතන එන්ටර් කරන්න. මෙන්න මේ විදිහට එන්ටර් කරලා ඔයාලා මෙතන ඉස්සරහට යන්න. ඉස්සරහට ගිහින් මේක ඇප්පු දෙන්න. හරි, ඉතින් ටික වෙලාවකින් මේක ආයේ මේ විදිහට ඕපන් වෙයි ඔයාලට. ඊට පස්සේ ඔයාලා මෙන්න මෙතනින් කන්ෆර්ම් දෙන්න ඕන ඔලට් එකේ. හරි, ඊට පස්සේ ඔයාලට මේක ට්‍රාන්ස්ෆර් වෙනවා. ඊට පස්සේ ඔයාලට ආයේ මෙන්න මෙතන ස්විච් කරන ඔප්ෂන් එකේ මේ දෙක මාරු කරන්න පුළුවන්. මේ දෙක මාරු කරලත් ඔයාලා ආයේ මෙතනින් ප්‍රමාණයක් දාගන්න, ලොකල් ප්‍රමාණයක් දාගන්න, එතනින් ආයේ ස්වැප් කරගන්න. සෝරි, ආයේ බ්‍රිජ් එකෙන් නෙට්වර්ක් දෙකට මාරු කරගන්න. හරි, ඊට පස්සේ මම මෙතන මේ ඔප්ෂන් එක ක්ලික් කරා. මෙතන නෙට්වර්ක් එක ඇක්ට් කරගන්න කියලා ඇප්රූව් කරන්න කියලා එනවා. ඒක ඇප්රූව් දෙන්න ඉස්සෙල්ලාම. ඊට පස්සේ මේ විදිහට ස්විච් වෙන්න කියලා එනවා. ඒක ස්විච් නෙට්වර්ක් කියන එක දීලා ආට ස්විච් වෙන්න පුළුවන්. හරි, ඊට පස්සේ ඔයාලට මෙන්න මෙතනින් බලා ගන්න පුළුවන් උඩින් WwCf ටෙස්ට් නෙට් එක තියෙනවා. යටින් OMN ටෙස්ට් නෙට් එක තියෙනවා. ඒ විදිහට ඉස්සලාම අතන ඇප්‍රූව් වුණාට පස්සේ ඔයාලගේ පේජ් එක රිෆ්‍රෙෂ් වෙලා මේ විදිහට බලා ගන්න පුළුවන්. නැත්නම් රිෆ්‍රෙෂ් වෙන්නේ නැත්නම් ආයෙ රිෆ්‍රෙෂ් කරලා බලන්න. ඊට පස්සේ මෙන්න මෙතනින් අමවුන්ට් එක දෙන්න පුළුවන් ඔයගොල්ලන්ට. මේ විදිහට අමවුන්ට් එක දීලා ආයෙ මේක ට්‍රාන්ස්ෆර් කරගන්න. හරි, ඔයාලා ඔයාලට BNB ප්‍රොසෙස් කරගන්න ඕන නම් මෙන්න මේ වෙබ්සයිට් එකට එන්න පුළුවන්. මේකට ඇවිල්ලා BNB ටෙස්ට් නෙට් කියලා සර්ච් කරන්න, මෙතන සිලෙක්ට් කරන්න. ඉස්සලා ඔයාලට කනෙක්ට් කරගන්න ඕනේ. හැබැයි මේකේ එතේරියම් වෙන එකක් තියෙනවා කියලා සඳහන් වෙනවා. ඊට පස්සේ ඔයාලට මෙතනින් කන්ෆර්ම් දෙන්න පුළුවන්. ඒකත් හරියන්නේ නැහැ වගේ. මම මගේ මේ වලට් එකේ මෙතන නෑ. හරි, ඔයාලට මෙන්න මෙතනට මේ විඳෝෂන් 0.1 එකක් ඇතේරිය මොන කියලා මෙතන සඳහන් වෙනවා. ඒක පුළුවන් කට්ටිය කරගන්න. ඒක කරේ නැහැ කියලා අවුලක් වෙන්න තියෙයි. ඔයාලට අර ප්‍රොසෙට් එකට දෙවෙනි මේ බ්‍රිජ් එකෙන් තමයි අර විදියට මේ කරගන්න බැරි වෙන්නේ. ඔයාලා අන්තිම ටාස්ක් එක විදියට ඒක තමයි බැරි වෙන්නේ. බැරි වුණොත් මම මේකේ ෆස්ට් සෝරි BNB ටෙස්ට්නෙට් එකේ BNB ප්‍රසට් කරගන්න පුළුවන් ලින්ක් එකක් හම්බුනොත් මීට අමතරව දාලා තියන්න. මේ තියෙන මගේ වෙන වලට් එකේ මම ක්ලේම් කරගත්ත එකක් ඒ කාලේ. මේකම අනිත් වලට් එකට ට්‍රාන්ස්ෆර් කරගන්නවා. මේකෙත් මට BNB ලබා ගන්න පුළුවන් මේ වලට් එකට. මොකද මම ඉස්සෙල්ලා කනෙක්ට් කරලා තිබ්බේ වෙන වලට් එකක්. ඔයාලට ඒක කරගන්න හැටි මම දැන් කියලා දෙන්නම්. මේ ඒ BNB තියෙන අයට කරගන්න විදිය මම අන්තිමට දැන් කියලා දෙන්නම්. ඉතින් මෙන්න මේකේ මේ අනිත් පැත්තට BSC ටෙස්ට් නෙට් එකේ නම් මෙන්න මේ OMN සරි OMN ටෙස්ට් නෙට් එකට මාරු කරන්න බෑ. මොකද එහෙම කරොත් මෙතන OMN කොයින් එක තමයි සිලෙක්ට් වෙන්නේ මේ BSC ටෙස්ට් නෙට් එකේ. අර එතකොට මේ BSC ටෙස්ට් නෙට් එකට OMN කොයින් එක ගන්න විදියක් නෑ. එයාලා එතන ගයිඩ් එකේ සඳහන් කරලා නැහැ එතන කොහොමද ගන්න කියලා. සමහර විට මේකෙන්ම මේ අපි කරපු ටාස්ක් එක විතරද ගන්න තියෙන්නේ. මම ඒක ගැන පොඩ්ඩක් බලලා ඔයාලට පෝස්ට් එකේ අප්ඩේට් එකක් දාන්න. ඔයාලා කොහොමද ටෙලිග්‍රෑම් එකට ජොයින් වෙන නිසා ඒකම අප්ඩේට් එකක් දාන්න ඕගොල්ලන්ට. මේක වෙනස් වෙන දෙයක් තිබ්බොත් ඉතින් දැන්ට ඔන්ලයින් එක තමයි කරගන්න තියෙන්නේ. පොඩි ටාස්ක් එකක් කරන්න තියෙන්නේ. ඉතින් මේක ඔයාලා කිව්වා තාම කරන්න දවස් දෙකක් දවස් දෙක තුනක් ඉඳලා හරි සරෙන් සරේ මේක කරගන්න අනිවාර්යයෙන්ම. මොකද මේ වගේ ඇක්ටිව් තියාගන්න ඕන සහ ඇක්ටිව් ඉන්න තරමට ඔයගොල්ලන්ට
මේකින් දුන්නොත් ටෙස්ට්නෙට් එකෙන් දුන්නොත් ඒ අරූප එක ඔයාලට වාසි වෙනවා. ඒක නිසා කීපවතාවක් ඔයාලා කරගන්න. ඉතින් ඔය ටික තමයි කියන්න තියෙන්නේ. මම හිතනවා වීඩියෝ එකේ ඔයගොල්ලන්ට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා ගොඩක් අයට. ඒ වගේම වීඩියෝ හොඳ නම් වීඩියෝ ලයික් කරන්න කියලා මතක් කරනවා. ඒ වගේම නොදන්න යනවා නම් දැනගන්න අපේ channel තියෙනවා. ඒවට join වෙන්න නොදන්න යනවා නම් දැනගන්න මේ වීඩියෝ එක ඔයාලා share කරන්න. එහෙනම් අදට වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. මේකට ජය වේවා.